මම රූපලාවන ක්ෂේත්‍රයෙන් ඇවිල්ලා තියෙන්නේ. මම කතා කරන්නේ අද බක්ම රූපලාවන් නිසා අපේ ක්ෂේත්‍රයේ සහ පෞෂාද මාන සම්පත් ඒ සඳහා අවශ්‍ය දේවල් ගැන. හැබැයි ඉතින් මම දැන් විශ්වයන් පිටි කියපු දේවල් අහගෙන හිටියා. හුඟක් දුරට අපේ ප්‍රශ්න එක හා සමානයි. මේවා රටේ ප්‍රශ්න. දැන් අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි කොස්මටික්ස්. කියන්නේ හුඟක්ම රූපලාවන ක්ෂේත්‍රයට අවශ්‍ය ද්‍රව්‍ය අපේ රටට ගෙන්වන ඒවායි කිසිම පොලිසි එකක් ප්‍රමිතියක් නැහැ. ඉතින් කලින් තිබුණා CDD එක, නමුත් දැන් ඒක අහෝසි කරලා තියෙන්නේ. CDD එක තිබුණාම ඒකේ සෑහෙන අනුපාඩුකම් තිබුණා. ඒකේ ඩිලේස් ගොඩාක් ඩිලේස් තිබුණා. ඒක කරනකොට හුඟක් මේ ගෙන්නන අයට භාවිතා කරන අයට ඒක එපා වෙලා තිබුණා. නමුත් ඒවා සුළු කියලා හිතනවා දැන්. ඒ මොකද දැන් කිසිම ප්‍රතිපත්තියක් නැහැ. කිසිම ප්‍රතිපත්තියක් නැහැ. මේ CDD එක නවත්තලා දැන් ටිකක් කල්. ඒක ඇත්තෙම අපිට කියලා තියෙන්නේ නම් මෙඩිකල් ඉන්ඩස්ට්‍රි එකේ, කියන්නේ වෛද්‍ය CDD කියන්නේ cosmetic devices and drugs නේ. ඉතින් ඒ තුනන් ගත්තාම drugs කිව්වහම, pharmacist කිව්වහම ඒක විශාල job එකක්. ඉතින් CDD එකේ ඔක්කොම කරන්න බෑ කියලා medical section එකේ ඒක ඒගොල්ලන්ගේ එක අයින් කරගෙන අපිට වෙනම යන්න කියලා. ඒකේ මං හිතන්නේ ඒක වැරද්දක් නැහැ. ඒක වැරද්දක් නැහැ. ඉතින් medical section එකේ ඒක දැන් ග්ලෑසි කරගෙන තියනවත් දන්නේ නැහැ. නමුත් අපිට නම් තාම කිසිම ප්‍රමිතියක්වත් ඒ වගේ සබාවක්වත් නිකුත් ඇති වෙලා නැහැ. දැන් මුළු ලංකාවම වැහිලා තියෙන්නේ අනවශ්‍ය දේවල් වලින්. මට ඒවා විස්තර කරන්න විදියක් නැහැ. අපේ සැලොන්ස් වල කොහොමරත් අපි ටිකක් යම් කිසි ප්‍රමිතියකට වැඩ කරනවා. නමුත් අනිත් පොඩි සැලොන්ස් වල ලොකු ප්‍රශ්නයක්, විශාල ප්‍රශ්නයක්. ඒකට තව හේතුවක් තියෙනවා. අපේ වෘත්තියේත් අඩුපාඩුකම් තියෙනවා. මම නැහැ කියන්නේ. නමුත් අපි මං හැම වෙලෙම කියන්නේ නැත අපි දොස්තරුන්ට අපිට සමාන කරනව නෙමෙයි. නමුත් අපේ වෘත්තියේ විතරයි වෛද්‍ය වෘත්තිය හැරුණාම මනුස්ස ශරීරයකට අත තියන්න අවස්ථාවක් තියෙනවා. අපි බාහිරව හරි භාවිතා කරන්න හැම දෙයක්ම කරන්නේ මනුස්ස ශරීරයට. කොණ්ඩය, හැම නියපොතු සහ බොඩි එක්ස්ටර්නල්. ඉතින් ඒකේ ලොකු වගකීමක් තියෙනවා, භයානකකමක් තියෙනවා. ඉතින් දැන් ඉන්දියා ඇන්ඩ් තායිලන්ඩ් තමයි තියෙන ලොකුම ප්‍රශ්නේ. අපිට දැනට විශාල වශයෙන් කිසිම ප්‍රමිතියක් නැති අනවශ්‍ය දේවල් ඇති ගෙනල්ලා තියෙනවා. ඒ වගේම ඒක ලොකු ප්‍රශ්නයක්. ඉතින් කොහෙත්ම නෑ, ෆ්‍රොම් හෙයාර් ඩයින්, කලර්ස් වලට, ස්කින් කෙයාර්, මේ සියලුම දේවල් ඔහේ ගෙනල්ලා පාවිච්චි කරනවා. හිතන්නත් බයයි. දෙවනි කාරණාව තමයි අපේ රටේ දේවල් දේශීය වශයෙන් කරනවා නම් මම ආයිත් ජාත්‍යන්තර තත්ත්වයෙන් රූපලාවන්‍ය ක්ෂේත්‍රයේදී අපි බලනවා නම් මම කිසිම සැකයක් නැතුව කියනවා, විශේෂයෙන්ම ස්කින් කෙයාර් මේ රටේ තරම් හොඳ නිෂ්පාදන ලෝකෙ දුවක් වෙන රටවල් වල නැහැ. අපේ රටේ ඇත්තෙම බොහොම ආඩම්බරින් කියන පුළුවන්. පුද්ගලිකව එක්කෙනෙක් ගැන කියනවා නෙමෙයි, සමහර කර්මාන්තශාලා තියෙනවා ලංකාවේ. ඉතාමත් ඉහළ ගුණ ගණයේ ස්කින් කෙයාර් හදනවා. අපිට Nature Secrets, Link, if you take Link, they are fantastic, very very good. And some of these people, they don't show what they are doing. I really don't know the details, but I know that Link does a lot of exports to most of the spas in the world. They do, but they are not, I don't know whether they are not known, but I don't know whether they don't want to be known also. Namut ඒ ගොඩක් දේවල් තියෙනවා. ඉතාමත්ම හොඳයි. අපිට කලර් කොස්මෙටික්ස්, ලෙට්ස් ලිප්ස්ටික්ස් ඇන් තින්ග්ස් ඇන් හෙයාර් කලර් ඩයි හෙයාර් කලර් දෙය විආර් නොට් වෙරි ගුඩ් ශ්‍රී ලංකා ලෝකල්. ඒ දෙක නෑ, තාම ජාත්‍යන්තර මට්ටමට ඇවිල්ලා නෑ. නමුත් ඒවත් මං හිතන්නේ මං නිෂ්පාදනය කරන්න කැමති ඇතුවත් දමන් දැනෑ. නමුත් මේ දෙක ආරක්ෂා කළ යුතුයි. මේ කර්මාන්තය ආරක්ෂා කළ යුතුයි කියලා මං හිතාමත්ම මේ
වැදගත්කම්කින් කියනවා ඉතාමත්. ඒ මොකද ඒකත් දැන් අපේ අපේ මිනිස්සුකින් මා ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මොන කුණු ගොඩක් හරි ඉම්පෝර්ටන්ට්නේ. දැන් උදාහරණයක් වශයෙන් නේචර් සීක්‍රස් ආයතනයේ මේ ළඟදිත් මම ගියා. ඒගොල්ලන්ගේ තාක්ෂණය ඉතාමත්ම හොඳයි. ඒගොල්ලොත් ඒවා එක්ස්පෝස් කරන්නේ නැහැ. නමුත් දැන් දැන් ඉන්දියාවේ 105% is the due total duty. මොනවා හරි ගෙනාවොත් ඔෆිෂියලි ගෙනාවොත් total duty 105% වෙනවා. ඒතර ඉන්දියාවේ රුපියල් 100ක් නම් යම් කිසි දෙයක්. ඒක 200ක් වෙනවානේ ඔටෝමැටිකලි because our money is like that no. So ඊළඟට ඒක 200ක් 225ක් වෙනවා. ඊළඟට ඕකට තව ඒ ගාණ එකතු වෙනවා. කොහොම හරි 300ක් 500ක් වෙනවා. ඉතින් අර තුට්ටුම තුට්ටු දෙකේදී වැලියු එකක් එනවා 750කට විතර. Whereas the most good quality හොඳම දේ රුපියල් 275ක් 300ක් වෙනවා. ඉතින් අපේ අය අල්ලන්නේ අර ජරාවම ගානවා. ඉතින් imported and they have no clue from where it comes. As a policy, all my salons, I am only just one person, only uses local products for skin care. I don't allow a single importer. ඉතින් ඒ ආරක්ෂාව ඒ යම්කිසි පොලිසිය එක සඳහා තියෙන්න ඕන. ඒක skin care අනිවාර්යෙන්ම. We are very very good. ඒක එකක්. අනිත් එක තමයි දැන් මම මිස්ටර් වැරපිටි කින්දේව මම ඔක්කොම අහගෙන ඉන්නේ. නමුත් මම importer කෙනෙක්වත් exporter කෙනෙක්වත් නෙමෙයි. නමුත් ඔය චීනෙට එහෙම ගියාම දැන් අපි මොනවා හරි පොඩි කඩේකට ගියාම පොඩි කඩවල මේ නැද පිටකොටුව කඩවල වගේ පොඩි කඩේකට ගියාම නිකමට හරි 10ක් ගන්න ඇහුවොත් අපි කියමු ලිප්ස්ටික්ස් කියලා නිකමට 10ක් ගන්න එහෙම එක පාර්ට් කියන්නේ මැඩම් මයි විල් එක්ස්පෝට් ටු යූ එක්ස්පෝට් දුසිමක් හරි එක්ස්පෝට් කරන්න. ඉතින් ඒතර කොහොමද කරන්න කියලාම ඩෝන්ට් වරි අව ගවර්න්මන්ට් හැස් ඇලව්ඩ් us we will export to you how much do you want you just place the order 1 dozen 2 dozen 10 dozen how much do you want ඒ මේ පොඩි කඩකාරයාගේ කොන්ෆිඩන්ස් එක we අව ගවර්න්මන්ට් හැස් ඇලව්ඩ්. ඉතින් අන්න ඒ ෆැසිලිටිස් දෙන්නනේ. මොකද මම මට ඉන්දියාවේ ව්‍යාපාරයක් තියෙනවා. ඉතින් කිසිම දෙයක් ගෙනියන්න බෑ. ඉතින් ඒක it's not allowed. It's not allowed. ඉන්දියාව නම් කවදාවත් ඉන්දියාව බයිලැටරල් කියන වචනේ තේරුම දන්නේ නැහැ. They talk bilateral but they always they don't understand. They always work unilateral because everything is the same even for us. ඒක එක ප්‍රශ්නයක්. අනිත් එක තමයි මම නම් දන්නේ නැහැ. මම මේ අහන්නේ ජාත්‍යන්තර වෙළඳාම යටතේ services. Now as an example we have a education system we have developed ලංකාවේ. We have an education system එකක් develop කරන hair and beauty education. We have bring ඒක අපි ජාත්‍යන්තර මට්ටමට ගෙනල්ලා තිනවා. නමුත් අපිට දැන් export අවශ්‍යතාවල් ලැබිලා තිනවා ඉන්දියාව, බංග්ලාදේශ, පාකිස්තාන. ඉතින් ඒවට කිසිම support එකක් policy එකක් මෙහි නැහැ. Already we have tied up with 50 academies. ඒක එන අවුරුද්දේ 200 academies වෙනවා. ඒතකොට පොඩ්ඩක් හිතන්න පොත් වලින් විතරයි. Even if you take a dollar per book and a dollar per exam, what income are we talking to the country? ඉතින් ඒ වගේ ඒවට පහසු policies තියෙන්න ඕන. Not only for our bag boutique වගේ වෙළඳාම. You are selling an education, it's like SEMA or anything like that, you know. So eva gave what facilities I think we should have. Anithika thama man iting kiyana dewa lahagena ithama mata hitena katta dan me mahatturuth kiyena rata kohenda beera ganni kunu welaye kiyana eka me haba iting e kunu wetcha minissu athare huga honda minissu thinna. ගාක් හොඳ මිනිස්සුත් ඉන්නවා. මං හිතන්නේ ජාතික ප්‍රතිපත්තියක් තියෙන්න ඕන මිනිස්සුන්ට මේවා උගන්වන්න. පොඩි ළමයාගේ ඉඳන් මේවා උගන්වන්න. මුල කුරුණාව තමයි ඔක්කොම වෙන්නේ. ඉතින් අපි පළවෙනිම දේශපාලනය ගැන කතා කරන්නේ. නමුත් කිසිම දෙමව්පියෙකුට, කිසිම ටීචර් කෙනෙකුට, කිසිම ඉස්කෝලේකට, කිසිම දෙනෙකුට අපි ඒක ලබා දීලා නැහැ. The awareness, education and awareness ලබා දීලා නැහැ. පොඩි කාර්ය ඉඳලම ඒක ලබා දීලා නැහැ. අනිත් එක තාක්ෂණය දියුණු කර ගැනීම. කිසිම කෙනෙකුට අලුත් new things කිසිම කෙනෙකුට ගිහිල්ලා නැහැ. ඒක ඒගොල්ලෝ කරන්න කැමති නැහැ. But I think somebody has to start somewhere.
මේ මුගක් මේ මිනිස්සු මේ රටේ ඉන්නේ මේ මන්දබුද්ධිකතාවයකින්. They don't understand their value. They don't understand their proper thing. මම උදාහරණයක් වශයෙන් කියන්නම්, මේක මම publicly කර කියනවටත් මම කැමති නෑ. නමුත් on my own මම මේ කාටවත් කියන්නේ, මම අපේ මේ අපේ ගමේ I'm from Kalaniya පොඩි පොඩි ප්‍රාථමික විද්‍යාලයක I thought I'll do something. මම ඉතින් එතන පොඩි computer room එකක් හදලා දුන්නා. computer room එකක් හදලා දුන්නා, computers 10ක් දාලා ළමයින්ට හදලා දුන්නා. ඉතින් පළවෙනි හොඳ principal එන්නේ, principal කිව්වේ වැඩම මේක ඇවිල්ලා නිතර බලන්න teacher ලගෙන් බේරගන්න බෑ. computers ටික. නිතර ඇවිල්ලා බලන්න teacher ලගෙන් බේරගන්න බෑ. අපිට printer එකක් ඕන, නමුත් ගෙනල්ලා දෙන්න එපා. එතකොට teacher ලා ඇවිල්ලා එයාගේ ඒගොල්ලන්ගේ සම්පත් ඔක්කොම ඒගොල්ලන්ගේ වැඩ කටයුතු ඔක්කොම කරගෙන යයි. computers එක teacher ලගෙන් බේරගන්න කියලා. ඊළඟට මම පළවෙනි දවසේ මම ගිය වෙලාවේ දැන් මේ ළමයින්ට ඉතින් මේ ළමයි දැන් they are learning. I said just teach them අඳින්න කරන්න, drawings කරන්න, උගන්නන්න word එක ගන්න. ඉතින් එක ළමෙක් ළඟ මම ඉඳගෙන ඔයාගේ නම ගන්න කියලා, නම ප්‍රියා මොකද්ද මම වරනේ, ප්‍රියන්ත මොකද්ද, නම ගහපුවම අකුරු ටික මෙහෙම හොයලා දෙනවා. වාසාව ගහන්න ડોක්ටර්, he already knew where the e was. In one word he already knew where the a was. I only showed it once. ඉතින් පිටවල මං කව දැන් මේ කම්පියුටර් ඕකරන තියෙනවා, දැන් ඔයාලා ග්‍රේඩ් 1 ළමයින්ට හරි පෙන්වන්න, ඉන්ටර්නෙට් එකේ ගිහිල්ලා මේ සමනෙක පෙන්වන්න, show them the variety of butterflies. එහෙම කරන්න පුළුවන් නේද? සමනෙල එහෙම උගන්වන්න, they are asking me. එහෙම කරන්න පුළුවන් නේද මේ කම්පියුටර් භාවිතා කරලා? It's very sad. Yesterday the principal phoned and said, teacher, you know, single shabdakosha dala denna. Man kiyuwa, I'm very sorry. Dala denne ne. Not now. Karuna karala oya grade 5 lamainda mata pennanda oya lamain amma tata mother father name address english in gana. Single shabdakosha danata onne obala single gana. So I think we need all this is of course not relevant to your subject. But without training those people, there's nothing you can do. This is the human resource have to be, people have to be made to understand as a national policy. As a national policy, it has to be made aware to the people what the මේ ජාතිකත්වය. ජාතිකත්වය කියන්නේ මේ ජාති කීය කියන්නේ නැකටින්දයි මොලේවයි වැඩක් නැහැ. ජාතිකත්වය කියන්නේ මොකද්ද? දේශීය දේවල් භාවිතා කරන්න. ඒවේ වටිනාකම හඳුනා ගන්න. I think it's very very important. ඉන්දියාවේට ලංකාවට ඇවිල්ලා සමාගම් රෙජිස්ට්‍රාර් ගාව බ්‍රාන්ච් එකක් රෙජිස්ටර් කරලා තව සුමානෙකින් මේ ඔපරේෂන් පටන් ගන්නවා. දැන් මම ගිහින් පස්සේ විශේෂ මොහොතකින් අහන්නේ මේ විදිහට විදේශිකයෙකුට රටකට ඇවිල්ලා ව්‍යාපාර කරන කියන නිදහස මම දන්නවා අපි දුබායි වලවත් නැහැ. It has to be. ඒ වීසා ගන්න, එතකොට ෆොරින් එක්ස්චේන්ජ් හැන්ඩල් කරන්න, එතකොට ඒ අවශ්‍ය අමුද්‍රව්‍ය ව්‍යාපාර කරන ගේනිය ගන්න. මේක දැන් කොහොමද කම්පයා කරන්නේ? එතකොට අනිත් පැත්තෙන් ඕක බලන්න. දැන් මේ වගේ විසම මේ විසමතාවයක් තියෙන රටවල් දෙකක් විශාල වෙනද මෙගා ට්‍රේඩ් ඇග්‍රීමන්ට් එකක් අත්සන් කරාම මේ 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 පරතර දෙක කොහොමද ඉස්සේ? මෙහෙමයි දැන් දැන් ඕපන් ඉකොනොමි කිව්වම අර 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 වැල් බැන්ස්ට් ඇක්ටි කිව්වාගේ ඕපන් ඉකොනොමි එකක් අවශ්‍යයි, ආර්ථිකය නිදහස අවශ්‍යයි. හැබැයි හැම එකකටම නීතිමාලාවක් තියෙනවා. දැන් මේ මහත්තයා අපේ ප්‍රශ්න උත්තර දෙන්න දැන් ඉන්දියාවට මම ඉන්දියාවට මං ගිහිල්ලා රෙජිස්ට්‍රේෂන් එකක් කරලා සැලෝන් එකක් දාන්න පටන් ගන්නවා. මං අන්තිමට තුනක් දාලා දෙකක් වැහැව්වා. නෝ ස්ටාෆ්, හියුමන් රිසෝස් ගෙනියන්න දෙන්නේ නැහැ. ඉතින් හැබැයි ඉන්දියාව වශයෙන් hats off to India. ඉන්දියාව වශයෙන් ඒ මොකද ඉස්සෙල්ලාම මේගොල්ලෝ අවසර දුන්නා. ඊළඟට ඉන්දියාවේ නීතියක් තියෙනවා, ඕනම කෙනෙක් ගෙන්නන්න පුළුවන් අපිට නැත්තම්. ඇත්තට දැන් අපි මොකටද රුපියල් 35,000කට හැයදස කෙනෙක් ඉන්දියාවට ගෙනියන්නේ? 1 බිලියන් 1.1 බිලියන් මිනිස්සු එතන ඉන්නකොට. ඉතින් ඒගොල්ලෝ ඒ පාර එක ගෙනාව minimum salary should be $2,000 a month.
මිනිමම් සැලරි ෂුඩ් බී 2000 හැබැයි අද ඉන්දියාවේ ඉන්න අඩුම ගානේ 50ක් හරි 100ක් හරි ලංකාවේ හැදස්සලා ගිහිල්ලා පදිංචි වෙලා. ඉතින් ඒගොල්ලෝ මොකද කරුවේ? අර 2000 ඩොලර්ස් මන්ත් වලට අස්සම් කරනවා. 2000 ඩොලර්ස් දෙන්න රුපියල් 35000යි පඩිය. But they are very happy 35000 ඉන්දියා. ඉතින් මේ පොඩි හැදස්සලා ඊළඟට ඒගොල්ලෝ ඒ හැබැයි ඒ 2000 ඩොලර්ස් වලට ටැක්ස් ගෙවන්න ඕනේ. Income tax. So tax given their staff. Tax is paid by the company. Now they have brought it up to $3,000. So $3,000 of the tax is a huge amount. $3,000 a month. So India is around the Mesu. Gennanda, Lankar in Senegal. So automatically the problem is solved. So India allows you to import human resource but pay the tax. So nobody is winning, so they are correct. Now all those salons are developing their own people. And that is why our education system is working very well, because Indian hairdressing education is very low, very, very low. Not the contrary to the popular opinion, we are far superior. So it's being absorbed by all the academies very fast. Because they want to develop their own material. ඒකම තමයි මේ පැත්තට තියෙන. අපි දැනගන්න ඕන අපිට නැති රිසෝස් විතරක් ගෙනවන්න. ඉතින් අද වෙලා තියෙන එක නෙමෙයි නිතිය. හැබැයි මෙහෙම දෙයක්ත් තියෙනවානේ. දැන් ඔය ලොකු බිල්ඩින්ග් ගන්නකොට මිලියන 8 කරලා. අපි මගේ පොඩි සලොන්ස් 10ට මට actually I want 15 more people. There are no staff to take. There are no people to be employed. People don't want to be employed. They don't want to be employed. So my local buildings are because they have to work. They are doing business. So people come and so in fact I will email it to you. I did a program, do it like Korea. There are two things you have to do. Ape minisuma develop kala yutu mai. අපේ මිනිස්සු ඇවිල්ලා රුපියල් 1000කට 1500කට හම්බ කරලා මේ ඒකෙන් එදාට කාලා හෙඩු දෙන්න නිකන් ඉන්නවා. Now yesterday last week my staff was saying my manager was saying he was talking to his friend කොහොමද අවුරුදු නිවාඩු. දැන් අපි අවුරුදු නිවාඩුවල අපි දැන් නෑගම් යනවා. Because he works for a garment factory. දැන් අවුරුදු නිවාඩුවෙන් ආවට පස්සේ වාහන අරන් ගම් වලට යන ළමයි ගේන. ගමට ගිය ළමයි වැඩට ඇවිල්ලා නෑ. So nagging and not here. So it's a huge problem. So there are two things you have to do. One is to develop our people. It's a big investment, but it is an essential investment. Natta me ratata hena tamai gahan. Very, very, everybody is lethargic. Everybody is selfish and very, very selfish in their attitude and very lethargic. They don't do a day's work. Second thing is the people who come. ගේන මිනිස්සු you should do like South Korea. Contract එකක් දෙනවා 1 year renewable up to 3 years only. After 3 years you can't step into this country again. Now there was a hairdresser this time last year, we had our world championships in Korea. He before becoming a hairdresser he had gone to Korea to work. දුන්නේ නැහැ නීසා. He worked for 3 years, he came back, can't come to Korea again, even to take part in World Championships. So that policy has to be there so that our country will not have foreigners coming and settling. I mean, now look at all the Indians, if nobody is going back. Important. බදු ප්‍රතිපත්තියක් තියෙනවා. බදු ප්‍රතිපත්තිය නිසා තමයි almost 105 or 10% tax වැටෙන්නේ. බදු ප්‍රතිපත්තිය විතරක් මදි සර්වි ඕපන් ඉකොනොමි වුණාම මිනිසුන්ට දේශීය විතරක් පාවිච්චි කරන්න කියලා බල කරන්න බෑනේ. ඕපන් ඉකොනොමි නිසා ඕපන් ඉකොනොමි. බදු ප්‍රතිපත්තියක් තියෙනවා. හැබැයි අපිට වෙලා තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ බැගේජ්. Cosmetics are a big problem, baggage. Baggage from India, baggage from Pakistan, Thailand, and I don't know whether Singapore, but definitely huge. But my biggest concern is the quality, sir.
අපිට අර ප්‍රමිතිය නැතිකම් වියද there should be somebody to test the everything anything to our industry as I told you anything that comes to our industry goes to the human body we are not grooming cats and dogs we are grooming people human beings everything is on human beings so it's a serious matter so EVC එකේ වැඩිම සෙට් එක ඩිෆරෙන්ෂියල් එක මල්ටිපල් සෙට් එකද ඩිෆරෙන්ෂියල් රියලිටි එක පොඩි ස්ටාෆ් මදි කියන්නේ ස්ටාෆ් වල පරිසර ස්ටාෆ් මදි කියන්නේ මේ මේ වෙල් TVC එක TVC මේ I skills development skills development kiwam mata matakai in 2005 we were part of that they developed 25 skills 26 skills devil adb bank mewa ekak ithi 26 skills develop kiwa so a 26 skills api we made it 27 because hair and beauty industry is two industries ekat ekak develop kira but unfortunately implementation of it is not as good so they are not qualified enough but anyway that is also a concern to the industry but at the moment that has been sorted out because SLSI standards have been approved and finalized and issued SLSI standards so now we are trying to push the government to bring in the registration of salons eka SLSI standards eka api ekathu vela hadri with the experts where salons are graded into ABC not to tell them in us ABC so anyone can run barber salon ekakwat run karanna puluwa habai e pramithiya anuwa yata tiyena pramithiya anuwa udaharanayak wasin now if you take a small barber salon eke yata ek karaganna puluwa yata air condition naha aroma namuth yata pana hodannora tuwa hodannora drinking water tiyena so everyone has a limit so someone wants to dress a bride you can dress a bride but you can't do technical services because you are not qualified e wage so we are trying to do that and hopefully bring that there is no takers ma'am because there is no commitment there is not because they are used to dawasak wada karala gedara idala dan barber la they don't want to come because kammali me and now I have about 6 staff who are not come back after this nahi ko kama hati arima tidara hi me idara and we are and see the thing is unfortunately we are working our industry doesn't demand very high education levels so we request talent and discipline so they may be O level passed or A level passed or not even that so the quality is such thank you Mr. Karunath I hope it is of any use my contribution thank you